අයිබෝවන් සුභම සුභ උදෑසනක් වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දිනාටම අද ක්‍රිස්තු වර්ෂ 2016 වූ අගෝස්තු මාස 30 වන අඟහරුවාදා උදෑසන හිරු දාවණන් 6:04ට හිරු බැසීම සටහන් වෙලා තිබෙනවා සවස 6:18ට සෙනසුරුට අයත් පුෂ නැකත උදෑසන 9:16 දක්වා පවතිනවා ඉන්පසු බුදට අයත් අස්ලිස්ස නැකත ලැබීමට නියමිතයි අද දවසේ මරුසිරිනේ බටහිර නිසාවෙන් ඔබ කරන කියන සියලුම ශුභ කටයුතු නැගෙනහිර දිශාව බලා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් අද දවසේ තිබෙනා වූ ග්‍රහ සිත්තම ඔබේ ලග්නෙන් ලග්නට කොයි වගේ බලපෑමක් කරයිද යන වග අපි මදක් විමසලා බලමු. රාජ චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබ ඔන්න අද දවස තුල කටයුතු කරන්න යද්දී ටිකක් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. කාගේ අඩුපාඩු දැක්කත් ඔන්න අද දවසේ නම් ඒවා පෙන්වලා දෙන්න යන්න එපා. අස්ථාන චෝදනාවලට ලක්වීමේ ඉඩකඩ තමයි ඉහළ මට්ටමක පවතින්නේ. ලග්නාධිපති 8 වැන්නේ සෙනසුරු සමග සංයෝග වෙලා ගමන් කරද්දී ලග්නයෙන් 6 වැන්නෝ සතුරු ස්ථානගතව සිකුරු, බුධ සහ බ්‍රහස්පති සංයෝග වෙලා ගමන් කරනවා. විශේෂයෙන් අද දවසේ ඉවසීම උපේක්ෂා සහගත බව වගේම බුද්ධිමත් බව පෙරදරි කරගෙන කටයුතු කරන්න අමතක කරන්න එපා. සෙනසුරුගේ ලග්නයේ අෂ්ටමේ රාෂ්ට්‍ර කපලිකුත් පැවතීම නිසාවෙන් වැටීම් තැලීම් ආදීන ලක් වෙන්න පුළුවන්. උදෑසනම ලා නිල් පැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු දියත් කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පත්තර ගන්න පුළුවන්. දෙවන රාශිය වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සිකුරු ලග්නයෙන් 5 වැනෝ විද්‍යාස්ථානගතව ගමන් කරන්නේ. නීචබංග රාජයෝගිකුත් අද දවස තුල වෘෂභ ලග්න හිමියන්ට එදී පවතිනවා. ලග්නයෙන් 7 වැනේ යෝගකාරක සෙනසුරු සමග අඟහරු සංයෝග වෙලා රුචක නැමැති පංචමහා පුරුෂෝගයක් එදී පැවතීම ඉතාමත් සුබයි. අනාගතයේ දෙස සුභවාදී චින්තනයෙන් යුතුව කටයුතු ඉෂ්ටසන්දනය කරගන්න අද දවසේ තිබෙන ග්‍රහ සිත්තම ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ විට මූල්‍ය ශක්තියන් වර්ධනය කරගන්න ගනු ලබන උත්සාහයන් අති සාර්ථක අන්දමින් නිම කර ගැනීමේ ඉඩකඩත් වෘෂභ ලග්න හිමියන්ට පවතින බව අමතක කරන්න එපා. දරුඵල පිළිබඳව යම් කිසි ප්‍රමාද වීම තිබුණා නම් ඔන්න අද දවසේ තිබෙන ග්‍රහ සිත්තම තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න ඉතාමත් සුබයි. අස්ථි ආශ්‍රිත රෝග පීඩාවන්ට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා තෙත සහිත ස්ථානවල ගමන් කරද්දී වෘෂභ ලග්න හිමියන් ටිකක් කල්පනාකාරී වුණොත් උදා වෙච්ච අද දවස ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. තුන්වෙනි රාශියෝ මිතුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බුධ ලග්නයෙන් 4 වැන්නේ බලවත් වෙලා තියෙන පංචමහා පුරුෂයෝගයක් වන භද්‍රා නැමැති යෝගයකින් එහි යෝගකාරක සිකුරුත් සංයෝග වෙලා බ්‍රහස්පති සමග නීචබංග රාජයෝගිකුත් එදී පැවතීම ඉතාමත් සුබයි. දැනුම මිනුම හැකියා දක්ෂතා පෙරදරි කරගෙන කරනු ලබන කටයුතු මිතුන ලග්න හිමියන්ගේ අති සාර්ථක අන්දමෙන් නිම කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ගේදොර ආශ්‍රිතෝ යම් යම් අර්බුදකාරී තත්වයන් තිබුණ නම් ඔන්න අද දවසේ තිබෙන ග්‍රහ රටාව අනුව ඒ කටයුතු निराකරණය කර ගැනීමේ ඉඩකඩ ලැබෙන අතර පවුලේ අය සමග සතුට සමගිය සහජීවනයේ වර්ධනය වීමේ ඉඩකඩත් අද දවසේ තිබෙනා වූ ග්‍රහ සිත්තම තුල ඇති කරලා තිබෙන්නේ. උෂ්ණාධික රෝග පීඩාවන්ට ලක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ටිකක් හිතලා බලලා දවසේ කටයුතු දියත් කරන්න කොළපැහැ තමයි අද දවසේ මිතුන ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. කටක ලග්නයේ උපන් ඔබේ යෝගකාරක බ්‍රහස්පති ලග්නයෙන් 3 වැන්නෝ වික්‍රමස්ථානගතව ගමන් කරන්නේ බලවත් වූ බුද සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි ඔබට බාධක ග්‍රහය වන සිකුරුත් ලග්නයෙන් 3 වැන්නෝ වික්‍රමස්ථානගතව ගමන් කරද්දී ලග්නයෙන් 5 වැන්නෝ විද්‍යාස්ථානගතව යෝගකාරක අඟහරු සෙනසුරු සමග සංයෝග වෙලා ගමන් කරනවා. සාමූහික කටයුතු, ආයෝජන කටයුතු, හවුල් ව්‍යාපාර ආදීයේදී තමයි අද දවසේ කටක ලග්න හිමියන් ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. සමූහයක් සමග කරනු ලබන කටයුතු අද දවසේ ඔබට අවාසි සහගත ලෙසින් නිමවීමේ ඉඩකඩ තිබෙන නිසා බුද්ධිමත් බව පෙරදරි කරගෙන කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. උෂ්ණාධික රෝග පීඩා වගේම ගින්දර ආශ්‍රිත විපත් සිදුවීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක තිබෙනවා. හැකියාවක් තිබේ නම් උදෑසනම ඡන්දපිරිත වරක් හෝ සජ්ජායනා කළා, ඡන්දපිරිත වරක් හෝ ශ්‍රවණය කළා දවසේ කටයුතු ආරම්භ කරන්න. වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති රවි ලග්නගතව බලවත් වෙලා පවතින උපේන්ද්‍ර නැමැති යෝගයකින් ඒ වගේම තමයි එහි රාහුත් සංයෝග වෙලා පවතින ලග්නයෙන් දෙවැන්න වූ ධනස්ථානගතව දෙවැන්නටම අධිපතිත්වය දරන බුධ බලවත් වෙලා පසු වෙනව සිකුරු සහ බ්‍රහස්පති සමග සංයෝග වෙලා විශේෂයෙන් අද දවස තුල සිංහ ලග්න හිමියන් නව ධනෝපායන මාර්ග කෙරෙහි තමන් දක්වන්නා වූ උත්සාහය
අති සාර්ථකන්දමෙන් නිමකර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට වඩා තමාගේම ස්වාධීන කටයුතු කෙරෙහි වැඩි අවධානය යොමු කරන සිංහ ලග්නමියන්ට අති සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමේ ඉඩකඩ තමයි බහුල කරලා තිබෙන්නේ. මව් පාර්ශවී අසනීප තත්වයන් වෙනුවෙන් අද දවසේ වැඩිපුර කාලයක් ගත කරන්න සිංහ ලග්නමියන්ට ගෙන දෙනවා. තිබෙනා වූ අහිතකරතා මගහරව ගන්න හැකියාවක් තිබේ නම් සූර්ය පිරිත වරක් හෝ සජ්ජායනා කළා, සූර්ය පිරිත වරක් හෝ ශ්‍රවණය කළා දවසේ කටයුතු ආරම්භ කරන්න. වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බුධ ලග්නගතව බලවත් වෙලා පවතින කේන්ද්‍රගත බලයෙන් වගේම දිග් බලයෙන් යුතුව. ඒ වගේම තමයි බුධ උච්ච ස්වභාවයෙන් පැවතීම නිසාවෙන් භද්‍රා නැමැති පංචමහ පුරුෂෝගයක් වගේම නීච භංග රාජයෝගිකුත් ඔන්න කන්‍යා ලග්න හිමියන්ට උදා වෙලා තිබෙනවා. ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව බලවත් වූ අඟහරු සෙනසුරු සමග සංයෝග වෙලා ගමන් කිරීම අද දවසේ කරන කියන කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වෙන කටයුතු වලත් අති සාර්ථකත්වයේ කන්‍යා ලග්න හිමියන්ට ලබා කරගන්න පුළුවන්. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ අධිර යොමු වීමේ බලාපොරොත්තුෙන් සින්න කන්‍යා ලග්න හිමියන්ට ජයග්‍රහණය නියතයි යන වග දැනගෙන තමයි ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕන. සවස් භාගය වන විට ආගමික නායකාදීන්ගේ ඇසුර ලැබෙන නිසාවෙන් ඔන්න අද දවස කන්‍යා ලග්නයේ උපන් ඔබට සාර්ථක දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සිකුරු ලග්නෙන් 12 වැනි වැයස්ථානගතව ගමන් කරන්නේ බලරහිතව. 12 වැනිටම අධිපතිත්ව දරන බුද්ධ සහ බ්‍රහස්පති සමග සංයෝග වෙලා තමයි ලග්නාධිපති ගමන් කරන්නේ. ඒ වගේම තමයි යෝගකාරක සෙනසුරු 2 වැනිටම අධිපතිත්ව දරන අඟහරු සමග සංයෝග වෙලා ලග්නෙන් 2 වැනි වූ ධනස්ථානගතව ගමන් කරනවා. විශේෂයෙන් අද දවස තුර තුලා ලග්න හිමියන් ගනුදෙනු ආදිය කරද ටික පරිස්සම් වෙන්න නිෂ්ඵල වියපැහැදම් වගේම මූල්‍ය පාඩු සිදුවීමේ ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම තමයි ගමන් බිමන් වලදී වගේම රථවාහන වල ගමන් බිමන් වලදී වැඩි කල්පනාකාරීව කටයුතු කරන්න බොහෝ විට තමන්ගේ මානසික වශයෙන් තිබෙන්නා වූ අවුල් සහගත තත්වයන් තමන්ගේ දිනෙදා කටයුතු වලට යම් යම් බාධා කරදර ඇති කරાવી. ඒ රාෂ්ට්‍රක තත්වයේ අවසාන කාල පරිච්ඡේදයේ පසු කිරීම නිසාවෙන් වම් පාදයේ ආශ්‍රිතව ආබාධතා සිද්ධ වෙන්න පුළුවන්. ඒ පිළිබඳ ටිකක් හිතලා බලලා සුදු පැහැති වරණු සැරසිලා දවසේ කටයුතු දියත් කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. 8 වන රාශිය වූ උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අඟහරු වන අද දවසෙත් ගමන් කරන්නේ ලග්නගතව බලවත් වෙලා රුචක නැමැති පංචමහා පුරුෂයෝගයක් ඔන්න උච්චික ලග්න හිමියන්ට උදා වෙලා තිබෙනවා. පසුගිය දින කීපය තුළ සෙනසුරුගෙන් එල්ල වුණා වූ යම් යම් අහිතකරතා ඔන්න අද දවසේ ඔබට පහසුවෙන්ම මෙල්ල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි 11 වැනි වූ අයස්ථානගතව 11 වැනිටම අධිපතිත්ව දරන බුධ බලවත් වෙලා ගමන් කරන්නේ බ්‍රහස්පති සහ සිකුරු සමග සංයෝග වෙලා. විශේෂයෙන් තමන්ට මෙතුවක්කල් පාඩු පිට තිබුණා වූ යම් යම් කර්තව්‍යයන් ලාභදායි ස්වරූපයට හසු කරගන්න ඔන්න අද දවසේ තිබෙනව ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි උච්චික ලග්නයේ උපන් ඔබ මෙතුවක්කල් යම් කිසි රෝග පීඩා ආදීන් පීඩා වින්දනක් නිරෝගී සම්පත්තිය ළඟා කරගන්නත් අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඉතාමත් වැදගත්. පෞලේ කටයුතු වෙනුවෙන් කටයුතු කරද්දී ඉතාමත් කල්පනාකාරී වෙන්න කතාබහ තුළ ආවේගශීලී ගතිය මුසුවීම නිසාවෙන් පෞලේ සමගියට සහජීවනයේට යම් යම් අහිතකරතා සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. වම් මත ආශ්‍රිත ආබාධතා සිද්ධ වෙන්න පුළුවන්. ගමන් බිමන් වලදී ටිකක් පරිස්සම් වෙන්න දම්පැහැ තමයි අද දවසේ උච්චික ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. නමෝන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නෙන් 10 වැනි ගමන් කරන්නේ 10 වැනිටම අධිපතිත්වය දරන බුධ සමග සංයෝග වෙලා. බුධ 10 වැනි බලවත් වෙලා පවතින පංචමහා පුරුෂයෝගයක් වන භද්‍රා නැමැති යෝගයකින් නීච භංග රාජයෝගිකුත් ධනු ලග්න හිමියන්ට උදා වෙලා පැවතීම ඉතාම අශුභයි. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ආශ්‍රිත දියුණු අපේක්ෂා කරන ධනු ලග්න හිමියන්ට අද දවසේ තිබෙනව ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ විට තමන්ට මෙතුවක්කල් අය විය යුතු යම් යම් මුදලක් තිබුණා නම් අන්නේ මුදල් නැවත අය කර ගැනීමේ ඉඩකඩත් අද දවසේ තිබෙනව ග්‍රහ රටාව තුළ නිර්මාණය වෙලා පවතිනවා. ආහාර පාන ආදී ගණිත ටික පරිස්සම් වෙන්න ආහාර විෂ වීම ආහාර අපත්‍ය වීම යන තත්ත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙන්නේ. රන්වන් පැහැෙන් සැරසිලා දවසේ කටයුතු ආරම්භ කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්.
දහවෙනි රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු අද දවසේත් ගමන් කරන්නේ ලග්නයෙන් 11 වෙනි අයස්ථානගතව 11 වෙනටම අධිපතිත්වයේ දරන අඟහරු 11 වෙනේම බලවත් වී පැවතීම ප්‍රබල ධන යෝගයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ලග්නයෙන් 9 වෙනි පුණ්‍යස්ථානගතව යෝගකාරක සිකුරු බුද්ධ සහ බ්‍රහස්පති සංයෝගව පැවතීම නීච බංග රාජයෝගයක් වගේම ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගිකුත් මකර ලග්න හිමියන්ට උදා වෙලා පවතිනවා. අද දවසේ කරන කින කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වෙන කටයුතුත් අති සාර්ථක අන්දමින් නිම කර ගැනීමේ ඉඩකඩ මකර ලග්න හිමියන්ට පවතිනවා. පසුගිය කාලය තුල තමා සමග අමනාප වී සිටි අය නැවත තමාගේ ඇසුර පතාගෙන යන ආකාරත් අද දවසේ තිබෙන ග්‍රහ රටාව තුළ නිර්මාණය වෙලා තිබෙනවා. මස් පිඩු ආශ්‍රිත ආබාධතාවලට ලක් වෙන්න පුළුවන්. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ළඟා කරගන්න තැඹිලි පැහැය තමයි ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. 11 වන රාශිය වූ කුඹ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ලග්නෙන් 10 වැන්න වූ කර්මස්ථානගතව ගමන් කරන්නේ. ඒ වගේම තමයි 10 වැන්නට අධිපතිත්ව දරන අඟහරු 10 වැන්නේ කේන්ද්‍රගත බලයෙන් දික් බලයෙන් වගේම සවශේෂ්ත්‍ර බලයෙන් යුතුව පිහිටීම නිසාවෙන් පංච මහා පුරුෂ යෝගයක් වන රුචක නැමැති යෝගයේ උදා වෙලා තිබෙනවා. ලග්නෙන් 8 වැන්නේ යෝගකාරක සිකුරු බ්‍රහස්පති සහ බුධ සංයෝග වල ගමන් කිරීම බොහෝ විට කුඹ ලග්න හිමියන්ගේ දැනුම හැකියා දක්ෂතා තුළින් අන් අය ප්‍රයෝජන ගන්නා වූ දවසක් ලෙසින් අද දවස හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔන්න බුද්ධිමත් බව, උපායශීලී ඥානය වගේම උපේක්ෂාශීලී බව පෙරදරි කරගෙන කරනු ලබන කටයුතු තමයි අද දවසේ සාර්ථක කර දෙන්නේ. ගෙදරදොර සමගියට සහජීවනටත් යම් යම් අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් යුතුව ගෙදර කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. සවස් භාගයේ වන විට අසනීප තත්ත්වයන් වෙනුවෙන් වැය පාර්ශවයන් බහුල කරන ආකාර තිබෙන්නේ. මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කළා, මෝර පිරිත වරක් හෝ ශ්‍රවණය කළ දවසේ කටයුතු ආරම්භ කරන්න විසිතුරු පැහැ තමයි කුඹ ලග්න හිමියන්ගේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නෙන් 7 වැන්නේ ගමන් කරන්නේ සිකුරු සමග සංයෝග වෙලා 7 වැන්නට අධිපතිත්වයේ දරන බුද 7 වැන්නේම බලවත් වෙලා පවතින්නේ පංචමහා පුරුෂ යෝගයක් වන භද්‍රා නැමැති යෝගයකින්. ප්‍රේමයේ ආලය ස්ථිර කරගන්න වගේම මීන ලග්නයේ උපන් ඔබේ විවාහදී කටයුතු ප්‍රමාද වෙලා තිබුණා නම් අන්නේ කටයුතු අද දවස තුල සාර්ථක කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වෙලා පවතිනවා. ගේදොර පෞල් ජීවිත ආශ්‍රිතව පවා යම් යම් නොහොඳ නෝක්කඩු තත්ත්වයන් තිබුණා නම් අන්නේ තත්ත්වයන් මගහරවගෙන සාර්ථකත්වයේ වගේම සුවදශීලීත්වයේ වර්ධනය කරගන්න අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඉතාමත් වැදගත්. මුත්‍රා ආශ්‍රිත රෝග පීඩාවන්ට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා එවැනි සුළු අසනීප තත්ත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ළඟා කරගන්න හැකියාවක් තිබේ නම් උදෑසනම රන්වන් පැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු ආරම්භ කරොත් මීන ලග්නයේ උපන් ඔබට සාර්ථක දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. රාශි 12ම තිබෙන්නා වූ හිතකර තත්ත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්ත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සාර්ථක කර ගැනීමේ ඉඩකඩ ඔබට අනිවාර්යයෙන්ම ලැබේවි. ඉතින් සුබ දවසක් වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.